مانجو انترتينينج اندلو كو ساداني اكلا تينو اني مرا ساتا هرنياك الا ناي مام مي ويديو اك كراني من لانكاوين كو اتر تاوي دي داس ويدكي دولاحي ويسي اتا مام مي جدت تاوي دي داس ويدكي دولاحي تيس سيبا مام مانجل كامدن لاي جدر دوستي كتيتي مان ناوي لانكاوي ويرسيس غالف ايجنسي نمبر اكسي نامي اتا ديبني محل ماونتن بلاسا سانكينا مها ويديو كورو ناگلكين ايجنسي مان ناوي මට ඒජෙන්සියෙන් කිව්වා මම යන තැන බය වෙන්න දෙයක් නැහැ ඉස්සරම යන නිසා උයන්න කෙනෙක් ඉන්නවා කියලා මම ඇහුවේ බය කිසිම දෙයකට බය වෙන්න බෑ කිව්වා මම තනියෙන් දාන්නේ නැහැ ඉස්සරම යන හින්දා තනියෙන් දාන්නේ නැහැ කිව්වා මම ට්‍රේනින් කරෙත් නැහැ ට්‍රේනින් කරේ නැති වුණාට මට 1.75 අතර දුන්නේ ට්‍රේනින් එකට සල්ලි කපා ගන්නවා කිව්වා ට්‍රේනින් කරේ නැහැ නමුත් මම ඇහුවා ඒවල ඒවල මට ලොකු අසාධාරණයක් වුණා මම මේකට ආවට පස්සේ මට ඒජන්සියෙන් මංගලික මැඩම්ලා ඒජන්සියෙන් කිව්වා යන දැන් මොනවා හරි කරගෙන මාස 6ක් ඉන්න කිව්වා ඉඳලා හිටන් යන්න ඉන්න බැරි නම් කියන්නේ කිව්වා මාස 6න් පස්සේ එයා මොනවා හරි කරන්නම් කිව්වා එක වෙන ගෙදරකට මාරු කරලා දෙන්නම් කිව්වා එහෙම නැත්නම් ආතේ සල්ලි තියෙනවා ටිකට් එක ගන්න ලංකාවට යන්නම් කිව්වා ඊට පස්සේ මම පුළුවන් තරම් ඉවසන් හිටියා මම මෙහෙම ගෙදරට ආව මෙහෙ ගෙදර ළමයි 5 දෙනෙක් ඉන්නවා ගෙදර ඔක්කොම 7යි මම උයන්න කරන්න හැමදේම කරන්න ඕනේ මට දැන් සනීප නැහැ මට හරියම අපි වැඩ කරන්නත් බෑ නමුත් ඊට පස්සේ 7 මාස පස්සේ නම් මගේ ලොකු පුතා පිටවෙන පැනලා ගිහින් මේ හොයාගන්න නැතුව ගියා පස්සේ මම ගෙදර ආයෙත් කිව්වා ඒජන්සියට කිව්වා ඒජන්සියෙන් කියනවා දැන් කරන්න දෙයක් නැහැ මොනා කරන්නද කියලා ඒජන්සියෙන් ගණන් ගන්නෙත් නැහැ ලංකාවට ගොල් ලංකාව ගණන් ගන්නෙත් නැහැ මං ඒව මනුස්සයා මම මාම කෙනෙක් මාර්ගෙන් ආවේ එයා ඉන්නේ වරකපල ගොඩවෙල එයාගේ නම මම දන්නේ නැහැ ගොඩවෙල ඉන්නේ එයාගේ මාර්ගෙන් අය එයාට කිව්වම එයාත් ගණන් ගන්න ලංකාවේ ඉන්නේ කිසිම මේ පරිචාරයක් නැහැ මොනුත් උදව්වක් කරන්නේ නැහැ මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න මට මෙතන යන්න උදව් කරන්න මගේ දරුවා දෙන්නේ මට කවුරුත් නැහැ මාත්‍යත් නැහැ මංගේ හදාගන්න කියලා අසන්න වෙලා මම මෙතෙන් ලාවේ නමුත් දැන් මෙතන ගොඩක් විතර කරලා තියෙන මොන හරි දෙයක් වුණා මං ගෙදර මේ බාබා පෝට්‍රේට් එකක් ගලොක් කරනවා දැන් දවස් 4ක් 5ක් තිස්සේ වෝටර් ඕෆ් කරලා තිබුණා උන් කරේ මම කිව්වා ආයි ලංකාවට යන්න කියලා කතා කරා. අවුරුදු එකම අර පඩි දෙන්නේ නැහැ කිව්වා. බාබා ලංකාවට යන්න නැහැ කියලා පොරොන්දුනොත් අවුටරේ ඔන් කරනවා කිව්වා. හැම වෙලේම මොන හරි ප්‍රශ්නයක් පිච්ච ගමන් කවුරු හරි මොන හරි කිව්වා. මම අවුටරේ ඔෆ් කරලා කාමරේට දාලා මාව වහනවා. මට මෙතන ජීවිතේ අවදානම් මොන හරි කළා මම මෙතන ඉඳලා මම ලංකාවට යවන්න සිද්ධ වෙනවා. මට වැඩ කරන්න බෑ මගේ එක දකුණු අතක් ගොඩක් එක්කමයි. මේ අත් එහෙම ක්ලෝරිස් වලට මේ අත් කුණු වෙලා තියෙන ඇඟිලි වල ඔක්කොම කුණු වෙලා තියෙන ක්ලෝරිස් වලට මට දැන් වැඩ කරගන්න අමාරුයි මම බය කරගෙන ඉන්නේ මාව පොලිසියෙක් කෙනෙකුව අවුරුදු 5කට හිටේ තාම කෝවා මේ ඒජන්සියට මංගලික මැඩම් කතා කරපුවා මෙදාරෑ මාව මෙතෙන් පොලිසියෙක් කෙනා කියලා රණ්ඩු කරාන් පස්සේ මංගලික මැඩම් කතා කරලා එයා කියනවා පැන නෑනලු එම්බසියට දාලා හිටන් එයා යවන්නම් කිව්වා මේ මාව ලොක් කරලා තියෙන්නේ එළියට යන්න මොනවද කරන්න බෑ වැඩ කරන වෙනවා දැන් රෑ වැඩ කරලා 11:00ට විතර කාමරේට ආවම මම ආයෙ උදේට වෙනකන් කාමරේ ඉන්න ඕනේ කන්නවත් මොනවත් නෑ මොනව හරි කළා මාව මෙතනින් එළියට අරගෙන මාව ලංකාවට යවන්න පිළිච්චන මගේ දරුවෝ දෙන්නම නෙමෙයි මට කවුරුත් නෑ මාත්‍යත් නෑ මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ වැඳලා ඉල්ලන්නම් මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න මෙන්න මේ ඒජන්සිය මං ආවේ ඔයාලට ගල්ෆ් ඒජන්සියෙන් කුට් නැගලා මං ආවේ එතන කිසිම සාධාරණයක් මට උනේ නෑ අපි තාත්තලා කොළඹ ගිහින් තියෙනවා විදේශ නිවෘත්ති කාර්යාන්තට අක්කයි තාම එතනින්වත් මට සාධාරණයක් උනේ නෑ දැන් මම හරි මට බැලලා මම මෙතනින් බේරගන්න